සුභම සුභ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ තවත් ලස්සන දවසක ඔබේ හදවතේන මේ මොහොතේදී සුන්දර දෙයක් කියන්න යන්නේ ප්‍රේමය අවංක වේවා කියලා. සුදු පාවලතුම එහෙම කියනවා. ප්‍රේමය අවංක වේවා කියලා. ඇයි නිකම් ප්‍රේම කරන්න කියලා කියන්නේ නැතුව ප්‍රේමයත් එක්ක අවංකකමත් ගාවන්නේ. ප්‍රේමයත් එක්ක ප්‍රේම කරන කෙනා ඒක අවංකව කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රේමයට එහෙමනම් මේ වංකකම කියන එක ඇතුළු වෙලා තියෙන නිසා. ඒතර ප්‍රේමේ මුවාවෙන් බොහෝ දිනක් ඒ ප්‍රේමය වෙනුවට ඒ අවංකව හදවතින් නික්මෙන ඒ ප්‍රේමය පුදන්නේ නැතුව ඒක වංක ආකාරයට භාවිතා කිරීම එමත්නම් ඔප්පු කිරීම බෙදා ගැනීම මෙන්න මේක පාපයක් බවට පත් වෙනවා. ඉතින් අත්‍තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපි හැමෝම කැමති ෂූටි පැටියක් ඉඳලා අපේ මහලු වයසේ ඉන්න අම්මලා තාත්තලා දක්වාම ආදරය කියලා කියන එකට ගොඩක් ආසයි. ආදරේ ලබන්න ආසයි, ආදරය දෙන්න ආසයි, ආදරය ගැන ගීත අහන්න ආසයි, ඒ වගේම ආදරය ගැන ලියන්න ආසයි. ගොඩක් හැම දෙයක්ම අපි හැම කරන හැම දෙයක්ම ඇයි කරන්න කියලා උත්තර කී ආරක්ෂා කරත් පෞල් ජීවිතය තුළ සමාජ ජීවිතය තුළ දේශපාලනේ මේ මොන ජීවිතය තුළ වුණත් අපි හිතනවා පෞද්ගලික අපි එක එක්කෙනා හිතනවා මං ආදරේ හින්දා තමයි මේ දේවල් කරන්න කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ කරන ආදරය සමහරවිට අපි පිවිතුරුව පටන් ගන්නවා. ලස්සනට ආදරෙන් හරියේ පිවිතුරු ආදර පියෝ ලව් එකක් තමයි අපි දෙන්න ආරම්භ කරන්නේ. නමුත් ක්‍රමානුකූලව චුට්ට චුට්ට කාලය ගත වෙනකොට තව අදහස්, සිතුවිලි, පැතුම් ප්‍රාර්ථනා තව පුද්ගලයෝ ජීවිතය අපිට එකතු වෙනකොට මොකද වෙන්නේ? මේ පිවිතුරු බව කියන එක ප්‍රේමයෙන් පලා යන්න පටන් ගන්නවා. පෑල දොරින් පලා යනවා. ඉතින් මෙන්න මෙතකොට ඒ පිවිතුරු බව නැතිකොට එතනදී ආදරයක් ආදරේ තියෙන ඒ ප්‍රීතිය නැතු වෙනවා. ආදරේ විඳින්නට බැරුව යනවා. ඉතින් ඒක නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ බොහෝ දිනක් එනං ඉතමත් පිවිතුරුව පටන් ගන්න දේ නොබෝ දිනකින් ඇයි වෙනස් වෙලා යන්නේ කියලා හැවොත් අපිට අපේ වාසි ප්‍රයෝජන වැඩිපුර වාසි ප්‍රයෝජන ලබා ගන්නට මට මතකයි එක්තරා පුතෙක් දුවෙක් කියනවා. ඒ දුව යාළුලා හිටපු පුතා චුට්ට කාලයක් ගියට පස්සේ ආයෙත් එක්ක තරහ වුණා. ඇයි තරහ වුණේ කියලා ඇහුවොත් හේතුව මොකද්ද කියලා දැනගත්තම යාළුවෙක් කියලා කියනවා. යාළුවෙක් කියනවා ඔයාට වඩා හොඳ කෙනෙක්, ඔයාට වඩා ඒ ලස්සන කෙනෙක්ව ඔහුට මුණ ගැහිලලු. මෙන්න මේක නිසා තමයි ඔහු ඔබෙන් ඈත් වෙලා තියෙන්නේ කියලා. මේක පුංචි ආකාරයට පොඩි කාලේ ජීවිතවල මෙන්න මේ පටන් ගන්නවා. නමුත් විවාහය තුළ එහෙම දෙයක් වුණොත් ඒක ලොකු වැරද්දක් බවට පත් වෙනවා. ඉතින් පුංචි කාලේ වෙන්න පුළුවන්, තරුණ කාලේ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් විවාහ ජීවිතය තුළ වෙන්න පුළුවන්, ව්‍යාපාර ලෝකයේ තුළ වෙන්න පුළුවන්, මොන තරාතිරමක හරි මේ අවංකකම කියන එක නැතුව ගියාම, පිවිතුරුකම නැතුව ගියාට පස්සේ මොකද වෙන්නේ? එතන තියෙන්නේ පලිගැනීමක්, කේන්තියක්, කිමන දුකක්, වේදනාවක් පමණයි අන්තිමට ඉතුරු වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා අද දවසේදී මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා, ලොකු පුඩා හැමෝටම ප්‍රාර්ථනා කරනවා, එහෙමනම් අවංක ලෙස ඔබ කරන ආදරය ලෝකයට පුදන්නට ඔබව පූජාසනයක් වගේ, දෙවියන්ට පුදන දේ වගේ ඔබේ ජීවිතය පිවිතුරු ආදරයක් බවට, පිවිතුරු ජීවිතයක් බවට පත් වෙනවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගෙන් පිහිටයි.